මුහුදු මට්ටමේ සිට මීටර් 2100කට වඩා ඉහළින් පිහිටි මෙම වලාකුළු වනාන්තර පිරිමදමින් ගලා යන මේ මීදුම් කැටිති වලින් පෝෂණය වන සිත් වසඟ කරගන්නා අලංකාර හරිත වර්ණ තුන භූමි වසර දහස් ගණනක පරිවර්තනයකට පසුව අද දක්නට ලැබෙන මේ රූප ස්වභාවය ලබාගෙන තිබෙනවා මින් වසර 24000කට පෙර දැඩි උණුසුම් වැසි රහිත මෙම බිම් කඩ අද වන විට ඇඟ කීරි ගැසෙන තරම් සීතලකින් යුතු දැඩි සුළං ධාරා මගින් වසාගෙන තිබෙන්නේ මහ එළිය එසේ නැතිනම් අප කවුරුත් දන්නා හෝටන් තැන්න මධ්‍යම කඳුකරයේදීම පමණක් හමුවන ශ්‍රී ලංකාවටම පමණක් ආවේනික රොඩොඩෙන්ඩ්‍රන් ආබෝරියන් සෙලනිකම් යන උද්භිත විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන මහරත්මල් ශාකය මෙම බිම් පුරා තැන තැන ගොමු ලෙස වර්ධනය වී තිබෙනවා සීත දැඩි සුළං සහිත පරිසරයකට මනාව හැඩ ගැසී ඇති මෙම ශාකයේ ශාකපත්‍ර ඉතා ඝනව පිහිටා ඇති අතර පුෂ්පාංකුර රෝම වැනි කෙඳි වලින් ආවරණය වෙලයි තිබෙන්නේ. ඉවුරු වසා පැතිරී තිබෙන කුරු උණ ශාක අතරින් ගලා බසින මේ සිසිල් ජල ධාරාවන් මේ කුඩා දිවයිනට ජීවන හුස්ම ලබා දෙනවා. ඉන් ජීවය ලබන මේ වර්ණවත් දිනරමල මේ පරිසර පද්ධතියට ගෙන දෙන්නේ අමුතුම චමත්කාරයක්. සුදු පැහැති පළසක් එළුවාසේ සුළඟේ ඒමේ අත වෙනෙන මහසුදනා ශාකයේද මෙම තෘණභූමිවල පහසුවෙන් දැක ගන්නට පුළුවන්. මේ අසිරිමත් ශාක ප්‍රජාව අතර අපටම ආවේනික මේ කළුවලස් අඳුරූප විශේෂය මධ්‍යම කඳුකරයටම පමණක් සීමා වූ සුවිශේෂී සත්වයෙක්. බිම් මැදි සහ උඩුවියන් ස්තර සියල්ලේම ගැවසෙන මෙම රුක්වාසී ප්‍රයිමේටාවා අපරට සතු වටිනා ජාන උරුමයේ වැදගත් කොටස්කරුවෙක්. දිගින් මීටරයකට වඩා වැඩි මෙම ලැජ්ජාශීලී මදුරා කිලෝග්‍රෑම් 7ක් පමණ බරකින් යුක්තයි. ශ්‍රී ලංකාවේදී මෙම කළු අඳුරාගේ උපවිශේෂ 4ක් හඳුනාගෙන තිබෙනවා. ප්‍රධාන ලෙසම ශාකපත්‍ර ආහාරයට ගත්තද ඇතැම් අවස්ථාවල පළතුරු පුෂ්ප හා ඇතැම් ශාකවල බීජ ආහාරයට එක් කරගන්නවා. ලහි ලහියේ පහළට ගලා බසින මේ සුපිරිසිදු ජලදහර දිවයිනේ පහළ ප්‍රදේශවලට ගමන් කරත්ම මහා ජලකඳක් වී වලවේ ගඟ ලෙස නම් ලබා සාගරයට එක් වෙනවා. මෙම ගමනේදී මිනිසා ඇතුළු සුවහසක් සත්ව හා ශාක ප්‍රජාවකට ජීවය දෙන්නට මෙම දියදහර සමත් වෙනවා. අප මේ කතා කරන අගනා බිම් කඩ අතීත යටත් විජිත සමයේදී සුදු ඥාතිකයන්ගේ දඩයම් කෙළිබීමක් ලෙසට ප්‍රචලිතව තිබුණා. එදා සද්දන්ත අරියතුන් වැනි විශාල සතුන්ගෙන් පොහොසත්ව තිබූ මහ එළිය අද වන විට ඒ දෙවන්තයින්ගේ මතකයන් පමණක් ඇති බිමක් බවට පත්ව තිබෙනවා. සුදු ජාතිකයන්ගේ වෙඩි පහරින් මහ එළියේ තම අනසක පැතිර වූ ඒ දෙවන්ත අරියතුන් එම බිම් කඩින් සදහටම අතුරුදන්ව ගියා. වාසනාවකට මෙන් දඩයම්කරුවන්ගෙන් බේරුණු අපරටෙහි ගොඩබිම ජීවත් වන තවත් මධ්‍යම ප්‍රමාණයේ විශාල ශරීරයක් සහිත ශීරපායි සතෙකු වන ගෝනුන් අදටත් මේ මහ එළිය බිමෙහි ඉතිරිව සිටිනවා. කලෙක ගෝනුන් බහුල මෙම පෙදෙස ජනයා අතර ගෝණතැන්න ලෙස ප්‍රචලිත වූයේද එවකට මෙම තේජවන්ත පුරචාරීන් තම අනසක මෙම තෘණභූමි පුරා
පතුරුවා සිට නිසායයි සිතන්නට පුළුවන්. අතීතයේ මෙන් දැඩි ජීවිත තර්ජනයක් නොමැති මොවුන් තමාට අභය දානය ලැබුණු මෙම බිමෙහි රංචු ලෙස නිදහසේ කාලය ගත කරනවා. අනිකුත් කලාපවල මෙන් එකා දෙන්නා නොව සතුන් 15ක් 20ක් පමණ සිටින විශාල රංචු ලෙස මහඇලියේදී දැක ගන්න පුළුවන්. මෙහි ඇති පැතිරුණු තෘණ භූමි මොවුනට ඇතිතරම් ආහාර සපයන අතර තැන තැන ඇති කැලෑ රොදවල් විලෝපිකයන්ගෙන් වසන්ව සිටීමට පහසුකම් සලසා දෙනවා. රූසා යුනිකල යුනිකල යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන මෙම ගෝනුන් වැඩසටහනේ ප්‍රධාන කථානායකයා වෙනවා. ලංකාව පුරා ගෝනුන් දැකගත හැකි වූද කඳුකරයේදී දක්නට ලැබෙන මෙම ගෝනුන්ගේ රූපීයව සුළුසුළු වෙනස්කම් ඉස්මතු වී පෙනෙනවා. තද පැහැති ලෝම දිගින් වැඩිවන අතර ශරීර ප්‍රමාණයද බැලූ බැල්මට තරමක් විශාලයි. අනිකුත් කලාපවල සිටින ගෝනුන්ට වඩා වැඩුණු පිරිමි සතෙක් කිලෝග්‍රෑම් 50ක් පමණ දක්වා වර්ධනය විය හැකි අතර ගැහෙනු සතුන් බොහෝ විට කිලෝග්‍රෑම් 350ක් පමණ බරක් දක්වා වර්ධනය වෙන්න පුළුවන්. පාදයේ පහළ සිට උරහිස් දක්වා අඩි 3-4ක් උසකට වර්ධනය වන ගෝනුන් මුව පවුලේ විශාලතමයා වෙනවා. සංකීර්ණ ආහාර ජීර්ණ පද්ධතියකට හිමිකම් කියන ගෝනුන් රෝමාන්තිකයන් ලෙසද හඳුන්වනවා. එනම් ගිල දමනු ලබන ආහාර ප්‍රුමණය නැමැති කොටසේ තැන්පත් කරගෙන නැවතත් වමාරා හොඳින් අඹරා නැවත ගිලීම සිදු කරනවා. මෙය ඇතැම් ශාකභක්ෂක සතුනට ලැබුණු විශේෂ හැකියාවක් ලෙස දක්වන්න පුළුවන්. මෙහි ඇති වාසිය නම් ආහාර ගැනීමට සුදුසු ස්ථානයක් හමු වූ විට හැකිතාක් ප්‍රමාණයක් හපමින් කාලය ගත කරනු වෙනුවට වේගයෙන් ගිල දැමීමට හැකිවීමයි. එමගින් ආහාර ගැනීමේදී විලෝපිකයන්ට ගොදුරු වීමට ඇති හැකියාව අවම කිරීමට ස්වභාව ධර්මයේ ලබා දුන් එක් විශේෂ හැකියාවක්. මෙලෙස ගිල දැමූ ආහාර ආරක්ෂිත ස්ථානයකට වී නැවතත් නිදහසේ හොඳින් අඹරා ආහාරයට ගැනීමට මොවුන්ට අවස්ථාව ලැබෙනවා. මෙහිදී ජීර්ණයට අපහසු ශාක කොටස් යාන්ත්‍රික හා රසායනික ජීර්ණයකට හොඳින් ලක් වෙනවා. අතීතයේ අර්ථාපල් වගා කර අතහැර දැමූ මෙම බිම්වල වැඩි ඇති කපට් ග්‍රාස් වල ලපටි දැල්ල කෑමට ගෝනුන් දැඩි රුචියක් දක්වනවා. මහඇලියේ එහෙම නැතිනම් හෝටන් තැන්නේ ඇති මීදුම් මගින් තෙත්වෙන මෙම නැවුම් තුන මෙහි සිටින ගෝනුන් සමූහයට ප්‍රමාණවත් තරම් ආහාර සපයනු ලබනවා. ආහාරයට ගන්නා මෙම තුන ජීර්ණයෙන් පසුව වසුරු ලෙස නැවත තුන භූමියට මේකතු වී පසට පෝෂණය සපයනවා. මුවපවුලේ සතුන්ගේ කැපී පෙනෙන ශරීරාංගයක් වන්නේ ඔවුනට ඇති අන්තට්ටුවයි. විටෙක ආරක්ෂක උපාංගයක් ලෙස වැදගත් වන අන්තට්ටුව වරෙක මොවුන්ගේ සමාජය තුළ තම බලපරාක්‍රමය පෙන්වීමට ඇති ආභරණයක්ද වෙනවා. අස්ථි, කාටිලේජ, තන්තුමය පටක, සම, ස්නායු හා රුධිර නාලිකාවල සංයුතියකින් නිම වී තිබෙන මෙම අන්තට්ටුව මුවපවුලේ බොහෝමයක් පිරිමි සතුන්ට පමණ සුවිශේෂී වනවා.
මුල්ලවදී අංවර්ධනය වන විටදී අනවටා වෙල්වට් වැනි සිනිඳු ආවරණයක් දැක ගන්න පුළුවන්. අංතට්ටු වර්ධනය වන මාත් සමගම මොවුන් එය ගස්වල තුල්ලා එම වෙල්වට් වැනි ස්තරයේ ඉවත් කර රළු ස්වභාවයකට පත් කර ගන්නවා. සෙන්ටිමීටර් 110ක් පමණ උපරිම දිගකට වර්ධනය වන අඟක් ශාඛා තුනකට බෙදී පවතිනවා. අංතට්ටුවේ වර්ධනයත් සමග එම අංවල තියුණු ස්වභාවය වැඩි වී වැඩුණු සතාගේ ගැඹීරත්වයේ ඉස්මතු කර දීමට දායක වෙනවා. එය පැලක තම බලපරාක්‍රමය පැතිරීමට පිරිමි සතුන්ට ඉතා වැදගත්. ගෝනා සතු ඇත්තේ ශරීර ප්‍රමාණයට සාපේක්ෂව සෙන්ටිමීටර් 25ක් 30ක් පමණ කෙටි වලිගයක්. නමුත් මෙම වලිගය මගින් ඔවුන්ට ඇති ප්‍රයෝජනය ඉතා විශාලයි. යම් අනතුරක් දුට විටදී මොවුන්ගේ මෙම කෙටි වලිගය පොළවට ලම්බකව ඉහළට ඔසවනවා. ඊවිත වලිගයේ යටිපැත්තේ ඇති සුදු පැහැය වඩා හොඳින් ඉස්මතු වී රංචුවේ අනෙකුත් සමාජිකයන් හට අනතුරු සංඥාව නිකුත් කිරීමට අවස්ථාව සැලසෙනවා. වලිගය කෙටිවීමේ අවාසිද නැතුවම නොවේ. විවිධ මැස්සන් වැනි කරදරකාරී සතුන් පළවා හැරීමට මොවුන්ට වලිගයෙන් ප්‍රයෝජනය ගන්න ලැබෙන්නේ නැහැ. නමුත් ඒ සඳහා විකල්ප ඔවුන්ට නැතුවම නොවේ. මෙම කපුටාට නිදහසේ තම ශරීරයේ සිටින විවිධ කුඩා සතුන් අල්ලාගෙන කෑමට ගෝනා අවස්ථාව ලබා දෙනවා. මහඇලියේදී මොවුන්ගේ ප්‍රධානම විලෝපිකයා වන්නේ කොටියයි. ගෝනුන්ට කොටියෙකුගේ පැමිණීමේ ඉව වැටෙනවා. නමුත් පඳුරු අතරේ සැඟවී සිටින කොටියාව දැකගන්න ගෝනුන් සමත් වන්නේ නැහැ. ගෝනිකු දඩයම් කර ගැනීමට කොටියා සමත් වෙනවා. දඩයම් කරගත් ගෝනාගේ මාංශය ඉරා කමින් කොටියා වරින් වර කැලෑව තුළට රිංගා ගන්නවා. ඒ නිමේෂයේ වාසිය ගැනීමට කපුටකු පැමිණ ඇති බවකුයි පෙනෙන්න තිබෙන්නේ. මෙවරනම් කොටියා ගොදුර කැලේ තුලට මැදගත්තේ තම දඩයම තව කෙනෙකු සමග බෙදා ගැනීමට අකමැති නිසා වීමට පුළුවන්. මෙලෙස මෙම බිම ලේන් තෙත්තුවත් ගලා එන සීත මීදුමෙන් ඒ සියල්ල වැසී යනවා.
දයිකන සහ පෙඳපාසි වලින් එකතු කරගන්නා මීදුමේති ජලබිලිති ගණිභවණය වී බින්දු ලෙස නැවත පොළවට පතිත වීමෙන් මෙහි පොළව සිසිල් වී තෙතබරිත වෙනවා එමගින් මෙම පරිසර පද්ධතියේ ජීවය අකාලේ මිය යාමට නොදී සජීවීව පවත්වා ගැනීමට සමත් වෙනවා දිවි රැක ගැනීමට තරම් ශක්තිමත් ගෝනුන් තම වර්ගයා බෝ කරමින් හෝටන් තැන්නට එසේ නොමැතිනම් ගෝන තැන්නට හොඳ ඥාන පරම්පරාවක් ඉතිරි කර දෙන්නේ මෙම සංවේදී පරිසර පද්ධතියේ සමතුලිතතාවය රැක ගැනීමට තම වර්ගයාගේ උපරිම දායකත්වය සපයා දෙමිනුයි මිනිසා විසින් මොවුන්ගේ වාසස්ථාන එලිපෙහෙලි කිරීමත් මසටලොල් මිනිසුන් විසින් දඩයම් කිරීම නිසා පොලිතින් සහ අනෙකුත් විෂද්‍රව්‍ය මොවුන් විසින් පරිසරයට එකතු වීමත් නිසා දැනට අනෙකුත් ප්‍රදේශවල විහිදී සිටින ගෝනුන්ගේ ගහණය සැලකිය යුතු ලෙස පහත වැටී ගොසිනි වාසනාවකට මෙම හෝටන් තැන්නේ එසේ නොමැතිනම් ගෝණ තැන්නේ ගෝණුන්ට යම් හෝ අස්සසිල්ලක් තිබීම නම් සතුටට කරුණක් ආගන්තුකයෙකු ලෙස මෙම පරිසර පද්ධතියට ඇතුල් වන ඔබත් මමත් කිසිලෙසකටවත් මේ වටිනා පරිසර පද්ධතිය බිඳ වැටීමට දායක නොවන්නට වග බලා ගැනීම ඉතා වැදගත් බවද සිහියේ සබාගත යුතුයි